ස්වාමීනි නෙවෙයි මන්නම් මම සිසිර මෙන්ඩි සූරා නම් ඔය ඉන්න ගොබ්බෙවුන්ට සර් කියන්නෙත් නෑ. මොකටද එහෙම කියන්නේ? මොකද්ද තියෙන වැදගත්කම? එක්කෙනෙක් මහ බැංකු හොරකමේ චූදිතේ. මාස කීපයක් ඇමති ගමත් නැතුණා ඒ නිසා. තව එක්කෙනෙක් ඉන්නවා යුද්ධ කරන කාලේ යුද්ධයට එරෙහිව ෆෙඩරල් වාදී මත දරපු ජෑම්පති. හැමදාම යුද විරෝධී කාක්කෙක් ඩොලර් කාක්කෙක්. අනිත් ඔයා තමයි සභාපති. තව එක්කෙනෙක් ඉන්නවා යුද හමුදාපති හැටියට ගරුකටුතු සේවයක් කරා. හැබැයි පස්සේ සුදු කොඩි කතාවක් කියලා ඒ තිබිච්ච ගරුත්වය වනසගත්තා. හැබැයි මොනවා හරි මේක ගැන ප්‍රශ්න කරන්නවත් මොනවා හරි යමක් තේරෙනවන් තේරෙන්නේ එතුමාට විතරයි. තව එක්කෙනෙක් ඉන්නවා ඊබ්‍රහීම්ගේ පුතු. ඊබ්‍රහීම්ගේ දේශපාලන පුතු. ඊබ්‍රහීම් ජාතික ලයිස්තුව තියාගෙන හුරතල් කරපු පුතු. ඒකවල ඉන්නවා අනිත් පැත්තෙන් ප්‍රශ්න අහන. ඊබ්‍රහීම් ජාතික ලයිස්තුව තියාගත්තු පක්ෂයක නියෝජිතයෙකුට 21 වෙනිදා පාස්කු ප්‍රහාරය ගැන හොයන තේරීම් කාරක සභාවක වාඩි වෙන්න අයිතියක් තියෙනවද? මොකද තියෙන සදාචාරාත්මක අයිතිය? ඒ නිසා ඒ ඊබ්‍රහීම්ගේ පුතු ඉන්නවා. ඉතින් මේ කට්ටියට මේ මෙහෙම ජෝක් කරලා ටිකට මොකටද ස්වාමීනි කියන්නේ? මොකටද සර් කියන්නේ? මොකටද මේ බුද්ධියසනිල ධාරීන් මේ ඔක්කොටම වඩා රටට මොනවා හරි සේවයක් කරලා තියෙනවා? වරදක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක හොයන විදියක් තියෙනවා. ඔය විදිය මේ සජීවී විකාරයක් කරලා නෙමෙයි. මොකද්ද ඒක මේකට මොකටද වටිනාකමක් දෙන්නේ? ඔය අවංකව කරන එකක්ද? රිෂාඩ් බදුරුදීන්ගේ රෙදි හොදන්න, ලේ තැවිරිච්ච ඇඳුම් ටික හොදන්න, ඒ ලොන්ඩරියට අපි මොකටද යන්නේ? රනිල් වික්‍රමසිංහ ගලව ගන්න හදන ලොන්ඩරිය, සාගල රත්නායකව ගලව ගන්න හදන ලොන්ඩරිය, ඒ ලොන්ඩරි වලට අපි මොකටද යන්නේ? ලොන්ඩරි වලට ගැලපෙන කට්ටිය තමයි ඔය ගිහිල්ලා ඉන්නේ. ඇත්ත කතාව අපේ බුද්ධ්‍යංශ අරතරන් දුර්වල කරලා තිබියදීත් ඒ විදියට හිරේ දාලා තිබියදීත් බුද්ධ්‍යංශ සතුව මේ නම්ගම් සහිතව මේ තොරතුරු ඔක්කොම තිබුණා. ඒක නිසා තමයි දෙවෙනි ප්‍රහාරය වළක්ව ගන්න පුළුවන් වුණේ. අර මේ නාවල පිටියේදී අහුුණේ දළදා පෙරහැරට ප්‍රහාර ඉල්ල කරන්න හිටපු අයියල ටික. ඊළඟට සේින්ද මරුදුවලදී අහුුණේ දෙවෙනි මරාගෙන මැරෙන ප්‍රහාරයට සූදානම් වෙලා හිටපු කට්ටිය. ඒගොල්ලෝ තමයි අර කාන්තා සුදු ඇඳුම් පවා සිංහල කාන්තාවන් අඳින සුදු ඇඳුම් පවා අරගෙන ගිහිල්ලා තිබුණේ, ගවුම් පවා අරගෙන ගිහිල්ලා තිබුණේ. එතකොට අපේ බුද්ධ්‍යංශ සතුව තොරතුරු තිබුණා. ඒ වගේම ඒ වෙලාවේ තොරතුරු විතා වේගයෙන් ලැබෙමින් පැවතුණා. මේ සියල්ල මත තමයි දෙවෙනි වටේ ප්‍රහාරයෙන් මේ රට බේරගන්න පුළුවන් වුණේ. පළවෙනි ප්‍රහාරයක් බේරගන්න තිබ්බා මේ මෝඩ ආණ්ඩුව. ඒකට අවශ්‍ය නියෝගය දුන්නා නම් ඒ අවශ්‍ය නියෝගය නොදීපු හින්දා තමයි. ඒක ජනාධිපති දුන්නෙත් නැහැ, සාගල රත්නායකල දීලත් නැහැ, ඊළඟට රුවන් විජේවර්ධනල දීලත් නැහැ, කවුරුවත් දීලා නැහැ, අගමැති දීලත් නැහැ. අගමැති දන්නව? අගමැතිටත් ඔය බුද්ධ්‍යංශ වාර්තා යනවා. ISIS පුහුණු වෙච්ච අය ඉන්නවා කියලා 2017 ඉඳන් උන් කතා කරේ. බම්බු ගැහුවද? ඒත ඔබ දන්නවා සේින්ද මර්දු වලදී එක ඉස්ලාම් මෞලවිතුමෙක් එතුමා කියනවා 2017 බෝම්බ ගෙනල්ලා බෝම්බ හදන දේවල් ගෙනාවා. අපි පොලිසියට පැමිණිලි කළා. අපි කාන්තම් කුටි වල 1500ක් විතර විරෝධතාවයක් කරා සහරාන් අත්අඩංගුවට ගන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ කල්ලිය අත්අඩංගුවට ගන්න තිබිච්ච තැන තමයි යන්නේ 2017 බෝම්බ හදන්න බඩු ගෙනාපු තැන. ඉබෙල තමයි අත්අඩංගුවට ගත්ත තිබිච්ච තැන. එහෙම වුණා නම් මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි වටේ ප්‍රහාරයත් වළක ගන්න පුළුවන් උනේ අපේ ආරක්ෂකාංශ තවමත් ශක්තිමත් හින්දා. ඒ නිසා විදේශ උත්තු සේවාවන් වලින් එන තොරතුරු ගැනීමේ වරදක් නැහැ. හැබැයි ඕනවට වඩා මේක අපි මේකේ සීමාව හරියට නොතක ඕනවට වඩා මුහුණොත් ඒකෙන් උත් වෙන්නේ මේ රටට විපතක්. අපට ඔය කියන මහාචාර්ය හරක් විජේසූරියගේ ආචාර්ය මර්වින් සිල්ලාගේ කිසිම වෙනසක් නැහැ. ඔය දෙන්නම අපිට අනුව නම් එක ජාතියේ අය. ඒ මහාචාර්ය හරක් විජේසූරිය තමන්ටම සාප කරගන්නේ ගන්නවයි කියන්නේ අඩු ගානේ රනිල් කවුද, මේ රනිල්ව ගේන්න ඉස්සරහට දාන මෛත්‍රී කවුද, මේ මෛත්‍රී දාලා නංගි පෙන්නලා අක්කගෙනාම රටට වෙන්නේ මොකද්ද, මේකවත් තේරෙන්නේ නැති ගොන්නු නම්, එහෙම ගොන්නුන්ගේ නම් වලින් ඉස්සරහට මහාචාර්ය කියලා තියනවා නම් ඒ මහාචාර්ය උපාධියේ තරම තමයි ඒකෙන් පේන්නේ. මේ ඇවිල්ලා කොන්ත්‍රාත්කාරයෝ 58ක් හම්බ වුණොත් ඒ වෙනුවෙන් ඕන පාපයකට කරගහන්නේ ඇවිල්ලා. ඉතින් තමන් කරපු පාපයට තමන්ටම සාප වේවා කියනවා නම් දැන් කටවහගෙන දන්න රස්සාවක් කරගෙන ඉන්න ආයි මේ රටේ මිනිසුන්ට දේශපාලන මඟ පෙන්වීම කරන්න නම් ඉන්න එපා. එහෙම කරන්න આવොත් මේ රටේ මිනිසු නිකන් බලන් ඉන්නේ හෙකුත් නැහැ. ඔය හරක් විජේසූරියලත් වග කියන්න ඕන මේ රට මේ